ආශිර්වාදමත් දවසක් ගීතාවලි 4 වෙනි පරිච්ඡේදයේ අද දවසේ අපි පුංචි කොටසක් ගැන මෙනෙහි කරන්න යනවා. ඒ කොටස තමයි ගීතාවලි 4 වෙනි පරිච්ඡේදයේ කියනවා නිස්සල වීමේ දෙවියන් වහන්සේ තුල නිස්සල වීමේ වැදගත්කම ගැන. ඉතින් මේ පරිච්ඡේදයේ පුරාට කතා කරන දෙයක් තමයි නිස්සලකම. දෙවියන් වහන්සේ සමග කතා කරන්නේ කොහොමද කියන එක විපත්ති කාලයක. ඉතින් ඔබ මේ වෙනි කාලයක විපත්තියකට මුහුණ දීලා තිබෙනවා නම් ඔබේ ජීවිතය තුල සමාධානීය පීතිය නැති වෙලා යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ මේ තුල කතා කරන අපේ ජීවිතවලට සමාදානයේ පීතිමත් හදවතක් තියාගැනීමේ තිබෙනා වූ වැදගත්කම ගැන. ඒ සමාදානයේ හදවත තියාගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ තුල ධර්මිෂ්ඨ මනුස්සයෙක් පමණයි. ඉතින් උන්වහන්සේ තුල ධර්මිෂ්ඨ මනුස්සයෙක් විදියට අපිට ගමන් කරන්න නම් සුද්ධාත්ම වහන්සේගේ ඵල අපේ ජීවිතය තුල තියෙන්න ඕනේ. ඉතින් නිස්සලකම කියන්නේ කාලයේ කොපමණ අමාරු කාලයක් වුණත් ඔබේ තුල සුද්ධාත්ම වහන්සේගේ ඵල තිබෙනවා නම් සුද්ධාත්ම වහන්සේගේ ඵල කියන්නේ සමාදානයේ පීතිය ඉවසිලිවන්තකම කියන දේවල්. ඒ දේවල් ඔබේ තුල තිබෙනවා නම් ඔබ ධර්මිෂ්ඨ වෙන්න යනවා. ඉතින් මේ කාලය තුල ඔබ ඒ ධර්මිෂ්ඨකම තුල නිස්සලව සිටිනවා නම් උන්වහන්සේ ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්න යනවා. ඉතින් ඔබ අද දවසේ ඒ දේ මෙනෙහි කරන්න නිස්සල කාලයක් තුල අමාරු කාලයක් තුල නිස්සලව ජීවත් වෙන නම් සුද්ධාත්ම වහන්සේගේ ඵල තුල ඔබේ ජීවිතය ආශිර්වාදමත් කාලයකට ගෙන යන්න. ජේසු පීටර්